වැරි ගුඩ් මෝර්නින් අයිබන් දරුවනේ කොහොමද? ඔලෙවල් විභාගේ ලියලා ඉවරයි මං හිතන්නේ මේ වෙනකොට. දැන් ඊළඟ කඩේකට සූදානම් වෙන්න ඕනේ. මමත් මේ කැම්පස් එකට යන ගමන් අතරමඟදී තමයි මේ වීඩියෝ එක බොහොම කෙටියෙන් කියන්න හැදුවේ. ඔයගොල්ලන්ට කොහොමද ඒ ලෙවල් වලට තමන්ගේ විෂය ධාරාව තෝරගන්නේ කියන එක ගැන. මේ ගැන ගොඩක් වීඩියෝ අපි කලින් කරලා තියෙනවා. සයින්ස් ඇන් ටෙක්නොලොජි චැනල් එක බලන්න. චැනල් එකේ පිළිවෙලට 1, 2, 3 පිළිවෙලට හැම එකක්ම කියලා තියෙනවා. කොහොමද ඔයගොල්ලෝ ඒ ලෙවල් වලට සූදානම් වෙන්න ඕනේ, ඒ ලෙවල් කරන්නේ නැත්තම් යන්න තියෙන පාත් එක මොකද්ද, එතනින් හරිය ගියපුවම ඒ ලෙවල් අවුරුදු දෙකක් ඉන්න නැතුව ඊළඟට ළඟම එන ඒ ලෙවල් එක්සෑම් එකේ හරි අපි කියන්නේ ෂයි එක එක්ක ෂයි ස්කිප් කරලා කරනවා, නැත්නම් ෂයි එක කලින් කරනවා. එතකොට ඉස්කෝලෙන් අස් වෙන්න ඕනේ. අත්‍තර මස්සීම් සහතිකය ඕනේ. ඉස්කෝලෙන් අස් වෙලා ඒ ලෙවල් වලට මුහුණ දෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඉතින් ඒකත් හොඳ ප්‍රවණතාවයක්. සහ ඊට පස්සේ ඕගොල්ලෝ ඒ ලෙවල් කරන්න යන මීඩියම් එක ඉංග්‍රීසි මීඩියම් වලින් කරනවද, සිංහල මීඩියම් වලින් කරනවද, ඔන්න ඔය කාරණා ටික. ඊට පස්සේ ඒකේ තියෙන වාසිය වාසි කැම්පස් යනකොට. ඊට පස්සේ එතනින් ගියපුවම තව දෙයක් අර සමහරව අහලා තියෙනවා මොනවද ડોකියුමන්ට්ස් අවශ්‍ය ඒ ලෙවල් කලින් කරනවා නම් මොනවත් ලොකු දේවල් අවශ්‍ය නැහැ. ස්කෝලින් අස්වීමේ සහතිකය විතරයි ඕනේ. ඊට පස්සේ ඔයාලට ඇප්ලයි කරලා ඒ ලෙවල් යන්න පුළුවන්. සහ ඒ ලෙවල් කලින් කරනවා නම් ඕගොල්ලන්ට විශේෂයෙන්ම පන්ති හොයාගන්න වෙනවා. මොකද ස්කෝලේ සිලබස් එක ටයිම්ලි ඒක ෂෙඩියුල් කරලා තියෙන අවුරුදු දෙකකට වගේ. එතකොට අවුරුද්දක් කලින් කරනවා නම් අනිවාර්යයෙන්ම වෙන පන්ති හොයාගෙන ඇඩිෂනල් වැඩ කරලා කරන්න වෙනවා. මොකද ගොඩක් වෙලාවට මේ ලංකාවේ යුනිවර්සිටි වලට යන්න නැතුව සමහරු මෙහෙමයි. ලංකාවේ ප්‍රයිවට් යුනිවර්සිටිස් වලට හෝ තව සමහරු ගවර්න්මන්ට් යුනිවර්සිටි යන්නත් පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒ ලෙවල් ලියන්නේ කවද්ද කියන එක ගැටලුවක් නැහැ. ඒ ලෙවල් වල අදාළ සර්ච් ස්කෝ එක තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාට මේ ලංකාවේ රජ විශ්වවිද්‍යාලයකට උනත් ඇතුල් වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ඉස්කෝලේ 8 වසරේ ඉන්න ළමයට 9 වසරේදී ඕ ලෙවල් ලියලා 10 වසරේදී ඒ ලෙවල් ලියලා රජ විශ්වවිද්‍යාලයක යන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. විශ්වවිද්‍යාලය කියන්නේ වෙනම සීන් එකක්. හරි. ඊට පස්සේ මෙතන අර ගැටලුව තියෙන දැන් ඕ ලෙවල් ලියලා ඉවරයට ඒක පිටරට විශ්වවිද්‍යාල වලට යනකොට ඒගොල්ලොන්ට අර සමහරු ආසයි ඉක්මනට ලංකාවෙන් එළියට ගිහිල්ලා තමන්ගේ උපාධි අට අදාළ කටයුතු කරගන්න. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ගොඩක් වෙලාවට බලනවා මේ පිටරට විශ්වවිද්‍යාල වලට ඉක්මනින් ඇතුල් වෙන්න පුළුවන් නම් හොඳයි කලින් ඒ ලෙවල් ලියලා කියන්නේ. ඉතින් එහෙම ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් ඔය ගැන විස්තර ඔක්කොම අපි කතා කරලා තියෙනවා සයන්ස් ඇන් ටෙක්නොලොජි චැනල් එකේ වීඩියෝස් ගොඩක මම කතා කරලා තියෙනවා. ඒ වීඩියෝස් වල ලින්ක්ස් උත් මම මේ වීඩියෝ එක යටින් දාන්නම්. මේකට කමෙන්ට් කරලා ප්‍රශ්න අහුවයි කියලා මම උත්තර දෙන්නේ නැහැ. මොකද එහෙම කරන්න වෙලාවක් නැහැ. මේ බොහොම කෙටියෙන් මේ දේ කියන්නේ. මම ෆස්ට් කමෙන්ට් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ අදාළ වීඩියෝ සෙට් එකේම ලින්ක්ස් ටික දාලා තියන්නම්. ඕගොල්ලෝ එතනින් ගිහිල්ලා ඒ වීඩියෝ ටික බලලා ඕගොල්ලොන්ගේ තීරණේ ඕගොල්ලෝ ගන්න. තමන් ආස දේ කරන්න. ඔගොල්ලන් ඕනම් පුළුවන් කොලයක් අරගෙන පෑනකුත් අරගෙන තැනක වාඩිලා නිදහසේ හිතලා තමන් මොන පැත්තටද යන්නේ, තමන් මොනවද ඉගෙන ගන්න ආස. මේව දැන් මේ වෙලාවේ කිව්වට ඔගොල්ලොන්ට ලොකු අවබෝධයක් නැහැ පුතාලා. මොකද ඔයගොල්ලෝ ලොකු අපසරියක් දන්නේ නැහනේ. ඒකට කාලයක් යනවා. මිනිහෙක්ට ලැබෙන අත්දැකීම් අනුව තමයි යා ඒ දේවල් අපසරිය වැඩි කරගන්න තමන්ට තේරෙන පරාසය. ඉතින් ඔයගොල්ලන්ට එච්චර ලොකු මේකක් නැති නිසා ඔයගොල්ලන්ට තියෙන එකම දේ තමයි අනිත් අයගෙන් අහලා දැනගන්න එක. එහෙම නැත්නම් වෙබ් එකේ සර්ච් කරලා දැනගන්න එක. ඔය වගේ දේවල් තමයි කරන්න වෙන්නේ. ඉතින් අපේ වගකීම තමයි ඔයගොල්ලන්ට මේ දේවල් පොඩ්ඩක් හරි පැහැදිලි කරලා දෙන එක. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ටික බැලුවොත් ඔයගොල්ලන්ට ලොකු දැනුමක් තේරුම් ගන්න පුළුවන් වෙයි. සහ ඔයගොල්ලන්ට යන්න පුළුවන් පාත් එක මොකක්ද කියන එක තේරුම් ගන්න පුළුවන් වෙයි. සරලම දේ මෙච්චරයි. ඔයගොල්ලෝ මොන දේ කරත් ආසාවෙන් තමන් කැමති දේට යොමු වෙලා කැමති දේ කරොත් අපි හිතමු ඒ ලෙවල් නොකර වෙනත් සර්ටිෆිකේට් කෝස් එකක් කරනවා. ඊට පස්සේ NVQ ලෙවල් 7 දක්වා ඉගෙන ගන්නවා. හරිද? අනේ එහෙම කරත් තමන් අල්ල ගන්න පාත් එකේ නොසැලී නොබියව අභියසව ඉස්සරහට බොහොම කැපවීමෙන් උපේක්ෂාවෙන් විඳ දරාගෙන ඒ දේවල් කරගෙන ගියොත්
ඔගොල්ලෝ අනිවාරෙන්ම සක්සෙස් එක ලබා ගන්නවා මයි. ඒ නිසා මං කියන්නේ තමන් කැමතිදේ, තමන් ආසදේ බොහොම කැපවීමෙන් උපේක්ෂාවෙන් ඉවසීමෙන් කල් ඇරගෙන හිමින් කරන්න, හිමින් යන්න. මොකද හදිස්සියේ ගිහිල්ලා ඇනගත්තොත් ආපහු මුලට එන්න වෙනවා. අප විල යන්න යනකොට ලොකු කාලයක් ගත වෙනවා. හරිද? එහෙනම් තියෙන ටික කාලයක් හින්දා බොහොම පරිස්සමෙන් තීරණ අරගෙන බොහොම හිමින් ගමනක් යන්න, බොහොම ස්ටේබල් ගමනක් යන්න කියලා ඔයගොල්ලෝ කියනවා. ඒ අතරේ ඔයගොල්ලන්ට හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වීඩියෝස් ටිකක් බලන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. දැන් මගේ ෆෙරි එකත් ඇවිල්ලා තියෙන්නේ කැම්පස් එකට යන්න. ඒ නිසා මෙතනින් මේ වීඩියෝ එක නතර කරනවා. මේ බොහොම ස්තුතියි.